ආයුබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින් රූපහානි සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ප්‍රථමයෙන් අවධානයේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත දුබායි කුඩු ජාලයේ මහ මොළ තුනක් කැලණියේදී පොලිස් දැලේ උල්කා පාතත් රජ දැක්මට සූදානමින් කල් ඉක්ුත් වී වසර ගණනාවක්ම ගිය පළාත් සභා පවත්වන්නේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට කොළඹ තවත් අවධානමේ දමමින් අදත් කොරෝනා පොකුරට 515ක් එක් වෙයි කොරෝනාවට එරෙහි දේශීය බෙහෙත් ගැන විද්‍යානුකූල තහවුරු කිරීම කඩිනම් කරන්න අගමැතිගෙන් උපදෙස් යලිත් නැගිටවන්න වෙරදරන හන්කසන්තුරේ සිමෙන්ති කම්හල දුබායි මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. සැකකාරියකද ඒ අතරවන බවයි අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලැබුණු තොරතුරක් අනුව ඊයේ දිනේදී පුද්ගලයන් දෙදෙනෙක් සහ එක් කාන්තාවක් කැලණිය කොට්ටාෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. දුබායි සිට එක්තරා පුද්ගලයෙක් ශ්‍රී ලංකාවට මද්‍රව්‍ය සැපීමේ ජාවාරමක නිරත වෙනවා. ඔහු ලංකාවට මද්‍රව්‍ය සපයන්නන් අතර එක් ප්‍රධාන පුද්ගලයෙක් වෙනවා. ඔහුගේ ශ්‍රී ලාංකීය නියෝජිතයින් වන පුද්ගලයන් දෙදෙනෙක් තමයි ඊ අත්අඩංගුවටගෙන තිබෙන්නේ. ඒ වගේම ඒ එක් පුද්ගලයෙගේ බිරිඳත් අත්අඩංගුවටගෙන තිබෙනවා. අන්තර්ජාලය හරහා සිදු යම් මූල්‍ය ගනුදෙනු, ඒ වගේම ගිණුම් හරහා සිදු වූ යම් මූල්‍ය ගනුදෙනු සම්බන්ධව මේ තිදෙනාගෙන් විමර්ශනය කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර මහර බන්ධනාගාර සිද්ධියේදී මීගිය රැඳවුවන් 11 දෙනෙකුගේ සිරුරු හඳුනාගෙන තිබෙනවා. එම සිද්ධියට අදාළ විමර්ශන සඳහා ප්‍රකාශ 255කට වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මේ වන විට ප්‍රකාශ 255ක් පමණ සටහන් කරලා තියෙනවා. ඒ වගේම ඊයේ දිනේදී පශ්චාත් මර පරීක්ෂණ දෙකක් සිදු කරලා තියෙනවා. ඒ සම්බන්ධ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මේ සිද්ධියේදී පුද්ගලයන් 11 දෙනෙක් මිය ගියා. ඒ 11 දෙනාගේම මృత ශරීර මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ගේ ඥාතීන් විසින් ඒ 11 දෙනාම මද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි පුද්ගලයන් බවටයි වාර්තා වෙන්නේ. වසරේ හොඳම උල්කා වර්ෂාව අද රාත්‍රියේ දැක ගැනීමට හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. වසරක් පාසා දෙසැම්බර් පස 4 වනදා සිට 13 වනදා දක්වා කාලය තුළ මෙම උල්කා වර්ෂාව දෙක ගැනීමට හැකි. ජෙම්නිට් නම් මෙම උල්කා වර්ෂාවේ උච්චතම අවස්ථාව අද රාත්‍රියේදී දිස්වනු ඇති. ආලෝක දූෂණයෙන් තොර පැහැදිලි අහසක් ඇති ස්ථානයකදී රාත්‍රියේ 9න් පසු උල්කා වර්ෂාව දෙක ගැනීමට හැකි බවයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේ. රාත්‍රී කාලයේදී නැගිනිහිර අහසෙත් මධ්‍යම රාත්‍රියේදී අහස මුදුනේත් අලුයම් කාලයේදී නැවත නැගිනිහිර අහසෙත් උල්කා වර්ෂා දෙක ගැනීමට හැකිවෙනවා. කඩා හෙළන තරමින් මෙම උල්කා දෙක ගැනීමට හැකි බවයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා නිවේදනය කළේ. උල්කා වර්ෂාවේ උපරිම ක්‍රියාකාරීත්වය ඇති පිට හා අහස මුදුනින් දිස්වන විට මෙම දර්ශන පැහැදිලිව දැකගත හැකි අතර හෙට අලුයම 2:00–4:30 අතර කාලය තුල මෙම තත්ත්වය ඇතිවෙනවා. පැයට උල්කා 120ක් පමණ අපේක්ෂා කරන බව මහාචාර්යවරයා පැවසුවා. උල්කා නැරඹීම පියවි ඇසින් සිදු කළ හැකි අතර දුරේෂ හා දෙනිති භාවිතා කිරීම අවශ්‍ය වන්නේ නැහැ. හෙට සහ අනිද්දා උල්කා වර්ෂාව ක්‍රියාත්මක වුද උල්කා ප්‍රමාණය තරමක් අඩු වෙනවා. උල්කා වර්ෂාව සුදු කහ කොළ නිල් සහ රතු වර්ණ සහිතව දිස්වනවා. ග්‍රහකයක් තියෙනවා පයිතෝන් 3200 කියලා. අන්නේ ග්‍රහකයේ කොටස් තමයි අපේ පෘථුවියේ වායුගෝලයේ හැපිලා ගිනි ගැනීමට ලක් වෙන්නේ. අන්නේ එතකොට තමයි ඔයාලන්ට මේ ජෙමිනිට් කියන උල්කාපත වර්ෂාව බලා ගැනීමට හැකියාවක් තිබෙන්නේ. මෙම උල්කාපත වර්ෂාව ඇත්තටම පටන් ගත්තේ දෙසැම්බර් මාසේ 4 වෙනිදා 13-14 වෙනි දවස්තක තමයි ප්‍රමාණාත්මක වැඩි ප්‍රමාණයක් බලා ගන්න පුළුවන් වෙන්නේ. COVID-19 ආසාදිතින් 515 දෙනෙකු අද දිනේ වාර්තා වූ බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. කොළඹ කළුතර දිස්ත්‍රික්වලට අමතරව ඊයේ දිනේදී කොරෝනා ආසාදිතින් වැඩිම පිරිසක් වාර්තා වූයේ මහනුවර දිස්ත්‍රික්කයෙන්.
මෙදක්වා අපේ රටෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව මේ වෙනකොට 32000 සීමාව ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍යංශ ප්‍රකාශ කරනවා. ඒත් එක්කම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 28500 මේ වෙනකොට ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතරේ ඊයේ දවසේදී අපේ රටේ PCR පරීක්ෂණ 17000කට වැඩි සංඛ්‍යාවක් පවත්වන්නත් අපේ සෞඛ්‍ය අංශය පියවර අරගෙන තිබෙනවා. මේ තොරතුරුත් එක්ක අපි දැන් බලමු අපේ රටේ කොරෝනාවේ අලුත්ම තත්ත්වය කොහොමද කියලා. ඊයේ දිනේ හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 760 දෙනාගෙන් 755 දෙනෙකුම දේශීයව හඳුනාගත් පුද්ගලයන්. සෙසු පුද්ගලයන් විදේශ රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන් බව ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. ඊයේ දිනේදීත් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 397ක්. කොළඹ මහනගර සභා ආශ්‍රිත ප්‍රදේශයෙන් 95 දෙනෙකු, බුරැල්ලෙන් 60ක්, මට්ටකුලියෙන් 46ක්, දෙමිටකොඩින් 36ක් සහ වැල්ලවත්තෙන් 23ක්, කිරුළුපැණින් 20ක්, ග්‍රෑන්ඩ්පාස් සහ පාදුක්කෙන් 18 දෙනා බැගින් සහ කොම්පඤ්ඤ වීදිය සහ බ්ලූ මෙන්ඩල් යන ප්‍රදේශවලින් ආසාදිතයන් 12 දෙනා බැගින් ඊට ඇතුළත්. කලුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 136ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 55ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 50ක් සහ යාපනීය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 36ක් වාර්තා වුණා. රත්නපුරයෙන් ආසාදිතයන් 15 දෙනෙකු, කුරුණෑකලින් 4 දෙනෙකු, අම්පාර, අනුරාධපුරයේ සහ බදුල්ල දිස්ත්‍රික්කවලින් දෙදෙනා බැගින් හඳුනාගෙනුණා. ගාල්ලෙන් 7ක්, පුත්තලමෙන් 3ක්, කෑකල්ලෙන් 5ක් සහ නුවරඑළියෙන් 6 දෙනෙකු වාර්තා වුණා. මේ අතර මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 32650ක්. රෝගීන් 8708 දෙනෙකු මෙවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලැබනවා. පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව කුසති සංඛ්‍යාව 23793ක්. COVID-19 ආසාදිනේ වී සිටි තවත් දෙදෙනෙකු මිය යාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව 149 දක්වා හෙළ ගියා. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක පුද්ගලයෙකු මුල්ලේරියාව මූලික රෝහලේදී පසුගිය 11 වනදා මිය ගොස් තිබෙනවා. ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 66ක පිරිමි පුද්ගලයෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ පසුගිය 10 වනදා මිය ගියා. පහුගිය නොවැම්බර් 4 වෙනිදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ එයාගේ අලුත් මාර්ගෝපදේශ නිකුත් කරනවා. එයා ඒ නිසා තමන්ගේ සමාජික රටවලට කියනවා නොවැම්බර් 4 වෙනිදා නිකුත් වෙච්ච මාර්ගෝපදේශයේ පාදක කරගෙන මේ රටේ ප්‍රතිපත්ති හදන්න, මේ රටේ රෝග කළමනාකරණය කරන්න කියන කාරණා. පරණේකේ අධීර 4ක් තිබුණාට අලුත් මාර්ගෝපදේශය ඇතුලේ අධීර 7ක් තියෙනවා. ජනතාවට අවදානම හරියට sannivedanaya වුණොත් තමයි ජනතාව වක්කීම් සහගතව හැසිරෙන්නේ. දැන් මාසයකට වැඩි කාලයක් ගිහිලා තියෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ අලුත් මාර්ගෝපදේශ නිකුත් කළා. කරුණාකරලා අපි වසංගත රෝග විද්‍යාංශයට කියනවා महाजन सौख्य परीक्षक कदिरवेल गणेश महता प्रकाश कलाोधायन කොරෝනා වලට එරෙහිව නිෂ්පාදනය කර ඇති දේශීය ඖෂධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමය මෙලෙස අදහස් දක්වුවා. රටේ මේ වෙනකොට විවිධ ඖෂධ සම්බන්ධයෙන් මත සහ අදහස් ප්‍රකාශ වීමත් එක්ක වෙළඳ පොලේ බලාපොරොත්තු නොවන මිල ගණන් වැඩි වීමක් සහ ඖෂධ හිඟවීමක් දකින්න ලැබෙනවා. ඇත්තටම මේක වෙන්නේ මේ අධික ඉල්ලුම නිසා ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීමට නොහැකි වීමෙන්. ඉතින් ඇත්තටම මෙහෙම ඖෂධ පිටුපස දුවන්න එපා. මේ වගේ ඖෂධ ඔබ හිතුමනාපට ගන්න යන්න එපා. මාත්‍රාව වෛද්‍ය උපදෙස් අනුව ලබා ගන්න, නැත්නම් ඔබට නැති ගැටලු කීපයක් එන්න පුළුවන්. විශේෂයෙන්ම සාධිකවල තියෙන ඇල්කලොයිඩ් extraction එකක්, මේක ඇත්තටම ශරීරයට අධිමාත්‍රාව ඉතා හිතකරයි. ඉතින් ඔබතුමල්ලා කලබල වෙන්න එපා. මේ ඖෂධ සමහරු මම දැක්කා සමාජ මාධ්‍යවල gedara හදාගන්නේ කොහොමද කියලා දාලා තිබුණා. ඉතින් මේ විදියට මේවා නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව හදන්න ගිහිල්ලා ඇතිවන සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් පැහැදිලිවම වගකීම් ඔබ විසින් බාරගත යුතුයි. මේ අතර මාලදිවයිනි සිට ශ්‍රී ලංකිකයන් 31 දෙනෙකු, කටාර් සිට 51 දෙනෙකු, ඕස්ට්‍රේලියාවේ සිට 75 දෙනෙකු, ජපානයේ සිට 210 දෙනෙකු සහ එක්සත් අරාබි එමිරාත්යේ සිට 63 දෙනෙකු අද උදැසන මෙරටට පැමිණියා. එම සියලු දෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. ඒ අනුව නිරෝධායන මධ්‍යස්ථාන 67ක් තුල පුද්ගලයන් 6754 දෙනෙකු නිරෝධායනයේ වෙමින් සිටිනවා. ඊයේ දිනේදී සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 17425ක්. මේ වෙනකොට කොරෝනා රැලි මැදින් තමයි අපිට ජීවිත යාත්‍රාව පදවගෙන යන්න සිද්ධ වෙලා තියෙන්නේ. මෙතනදී අපි මතක තියාගන්න ඕනේ ආරක්ෂාවේ හබල තියෙන්නේ වෙන කාගේවත් අතේ නෙමෙයි. අපි අතේමයි කියලා. මේ අතර COVID-19 වෛරසයේ මර්ධනයේ සඳහා නිෂ්පාදනය කළ දේශීය ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධවල විද්‍යානුකූල තහවුරු ක්‍රීම් කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ නිර්දේශිත දේශීය වේදකම ආචාර්ය හර්ෂ සුභසිංහ සහ ඉන්දික ජාගොඩයන මහතුරුන්ගේ මූලිකත්වයෙන් සැකසු විශේෂ දේශීය ප්‍රතිකාර ක්‍රම සහ කෑගල්ලේ දම්මික බණ්ඩාර වේද මහතා නිෂ්පාදනය කළ ඖෂධ පැණිය විද්‍යානුකූල පරීක්ෂණයකින් තහවුරු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ජාතික පරීක්ෂණ සභාවට නිර්දේශ කර තිබෙනවා. දම්මික බණ්ඩාර වේද මහතා නිෂ්පාදනය කළ පැණිය පිළිබඳ පරීක්ෂණ පත්‍රිකාවක් රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ මහාචාර්යවරුන්ගේ මැදිහත්වීමෙන් ඉදිරි परीक्षण मेरट सीलुम वैद्य विद्यालय नियोजन पारधि कायक विद्याव पिलिबंद विशेषज्ञ दनुम सपरे महाचार्य वरुण पस्तरिकु जातक परीक्षण सभावे सभापति विशेषज्ञ वैद्य हेमंत दुडंपाल महता हमुवीसिटिनवा म्यात्र लोके कोविड-19 संबंधी सोयाकिन पिलिबंद हेदारी मकर वार्तावक लबादन लिसद अग्रामाथिवरा जातक परीक्षण सभावति दनुम दुन्ना පළාත් සභා ඡන්ද විමසුම පැවැත්වීමට අදාළ යෝජනාව හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාරතෙන්නකෝන් මහතා පවසනවා. වසර 3කට අධික කාලයක් කල් දැමුණු පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු සූදානම් කරන ලෙස ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා දැනුම් දී තිබුණා. බස්නාහිර සහ දකුණු පළාත් සභා සඳහා නියෝජිතයන් තෝරාපත් කර ගැනීමට 2014 වසරේ මාර්තු මාස 29 වෙනිදා ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර එහිදී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය 54.86% ක ප්‍රතිශතයක් ලබා ගනිමින් එය ජයග්‍රහණය කළා. එම පළාත් සභා දෙක සඳහා නියෝජිතයන් 159 දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිතව තිබූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 89ක් හිමි වුණා. 2014 වසරේ සැප්තැම්බර් 20 වනදා ඌව පළාත් සභාව සඳහාද ඡන්ද විමසීම පැවැත්වුණු අතර අනෙකුත් පළාත් සභා 6 සඳහා 2012 සහ 13 වසරවලින් පසුව නැවත ඡන්ද විමසීමක් පැවැත්වුණේ නැහැ. 1987 වසරේ නොවැම්බර් මාස 17 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණු 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පළාත් සභා පිහිටුවීමට කටයුතු කෙරුණා. 1988 වසරේදී පළාත් සභා නවයක් පිහිට වූ අතර පළමු පළාත් සභා ඡන්ද විමසීම 1988 වසරේ අප්‍රේල් මාස 28 වනදා පැවැතුණා. ඒ උතුරු මැද වයඹ සබරගමුව සහ ඌව පළාත් සඳහායි. මේ අතර රාජ්‍ය අමාත්‍යාංශ 39ක් සඳහා ලේකම් වරුන්පත් කිරීමට අදාළ ගැසට් නිවේදනයද නිකුත් කර තිබෙනවා. ජනාධිපති ලේකම් පී.වී. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුවයි එය නිකුත් කර තිබෙන්නේ. දැනට වසාතම ඇති දේශීය කර්මාන්ත ශාලා ආරම්භ කිරීමේ වැඩසටහන යටතේ කන්කසන්තුරේ සිමිති සංස්ථාව යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කෙරුණා. කන්කසන්තුරේ සිමිති සංස්ථා පරිශ්‍රයේ සිටි කර්මාන්ත අමාත්‍යාංශ නිලධාරීන් අවශ්‍ය කටයුතු සොයා බැලුවා. ජාතික ආදායමට දායකත්වයක් ලබා දිය හැකි දැනට වසා තමයි ඇති දේශීය කර්මාන්ත යළි ආරම්භ කිරීම සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ආරම්භ කර තිබෙනවා. කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින කංකසන්තුරේ සිමෙන්ති සංස්ථාවේ කටයුතු යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට නිලධාරීන් කටයුතු කළා. කර්මාන්ත අමාත්‍යවරයාගේ උපදේශක සුනිල් හෙට්ටිආරච්චි ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති ගාමිණී ඒකනායක යන මහතුරුන් ඇතුළු පිරිසක් කංකසන්තුරේ සිමෙන්ති සංස්ථා පරිශ්‍රය වෙත ගොස් අදාළ කටයුතු සොයා බැලුවා. සිමෙන්ති සංස්ථා ක්‍රියාත්මකව පැවති අවධියේ සේවය කළ ඉංජිනේරුවරුන් මෙන්ම කාර්මික ශිල්පීන් ද ඊටෙක් වූ සිටියා. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් මෙම සිමෙන්ති සංස්ථාවේ කටයුතු එන හිටියේ 1990 වසරේ. මෙම කර්මාන්ත ශාලා භූමිය අක්කර 750කින් යුක්තයි. කර්මාන්ත ශාලාව තුල යන්ත්‍ර සූත්‍ර රසක් ප්‍රයෝජනීයට ගත නොහැකි තත්වයට පත්වති ආකාරය දැකගත හැකි. පාටලි චම්පික රණවක මහතා සිය 12 වන පැනිල්ලට සූදානමින් සිටන බව අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහතා පවසනවා. ජාතික හෙළ උරුමයෙන් ඔහුගේ ඉවත්වීම පිළිබඳ දේශපාලන වේදිකාවේ මෙසේ අදහස් පළ වුණා. මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් අලුත් කණ්ඩායමක් එක්ක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ව්‍යවස්ථාවක් එක්ක ඒ සමගි ජන බලවේගයේ ගොඩනගෙනවන ඒ දෙස බලන්න ඒකත් එක්ක එකට යන්න අපි සූදානම් බව අපි ඇත්තන්ට ප්‍රකාශ කරලා තියෙනවා. අපි දන්නේ නැහැ එළෙව්වද අයින් වුණාද කියලා අයින් වෙන තැනට වැඩ සිද්ධ කරාද කියලා. හැබැයි අලුත් පක්ෂ හදාගෙන ඇවිල්ලා පක්ෂ ඔය හදන්න යන ගොඩාක් කට්ටියට තමන්ගේ පක්ෂේ තියෙන එකව රැක ගන්න බැරි වෙලා තියෙනවා. මේ රටේ ජනතාවට ඒව අදාළ නැහැ මං හිතන්නේ. ඒක මං ඇහුවේ කොහෙද හිටියේ කවුද? පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට මම දන්නවා. හට ගියා මේ හට ගියා කියනවා ඉතින් එදා ඉඳන්ම 11කටද ඔය 12 ශ්‍රේණියකට ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා ඒක අදාළ නැහැ අපිට. පක්ෂ 12 කියලා මේ 11 ශ්‍රේණියක මේ 12. දැන් හොයන්නේ 12ට. එහෙනම් පක්ෂයට ආදරයක් තියෙනේ උන් ය කඩානේ යන්නේ. මේ බලයට කෑදරකමනේ. දැන් බලයට කෑදරකමට ගිහිල්ලා අද මොනවද මිනිස්සු වෙනුවෙන් කරන්නේ? කරන්න පුළුවන් වෙච්ච කෙංගෙඩියක් නැනේ. දැන් ගිහිල්ලා පාර්ලිමේන්තුවේ කතා කරන්නේ UMP එකෙන් කරපු එක. රනිල්ගේ නායකත්වයෙන් රනිල් සල්ලි හොයලා දීලා රනිල්ගේ මොලේ ඇතුව රනිල්ගේ වැඩපිළිවෙල තුල ක්‍රියාත්මක කරපු ඒවා තමයි. අද පාර්ලිමේන්තුවේ කතා කරන්නේ එළියට ගිහිල්ලා කතා කරන්නේ අපි කරා කියලා. රනිල් නොහිටියනම් කරන්නද? එහෙනම් අප්පලා දැන් කරලා බලන්න.
වසර 50කට අධික කාලයක් මෙරට වේදිකාවට සිනමාවට සහ ටෙලිනාටියට සිය රංගන කෞශලය තුළින් මහඟු මෙහෙවරක් ඉටු කළ සුවිශේෂී රංගන ශිල්පිනියගේ ජීවිත කතාව සොයා යන අමතක නැති මතක විශේෂාංගය දැන්. එදාස් 1966 වසරේදී අලුත් දවසක් වේදිකා නාට්‍ය තුළින් මෙරට වේදිකාවට සම්ප්‍රාප්ත වන ඇය මිරිංගුව නම් චිත්‍රපටයට එක් වෙමින් මෙරට සිනමාව ආක්‍රමණය කරනවා. අමතක නැති මතක තුළින් අද අපි කියන්නේ ඒ සුවිශේෂී රංගන ශිල්පිනියගේ කතාව. ඇය නමින් මියුරි සමරසිංහ. දෙන්න නිසා කවි සිතුවිලි රැතිස්සේ නිදිබර ගතිය වැඩි වී net දෙක පිස්සේ කෞමි බඳුන පෙරලී ගෑවුණු හොස්සේ දිවගා දුවමි මම ජීවන මග ඔස්සේ 1939 වසරේ මාර්තු 15 වනදා මොරටුවේදී මෙලව උපත ලැබූ මියුරි සමරසිංහ මෙරට කලාවට එක්වන්නේ නර්තන ශිල්පිනියක් ලෙසින් පුංචි කාලේ ඉඳලම මම කලාව කියන එක මං හිතන්නේ උපතින්ම ගෙනපු දෙයක් කියලා තමයි දැන් මට හිතෙන්නේ මං පුංචි කාලේ ඉඳන්ම කලාවත් එක්ක හරියට නැටුම් ගැවුම් ඒවට තමයි චූටි කාලේ ඉඳලම මම පෙළඹෙල හිටියේ පසුව 1966 වසරේ නැලිකල රත්නායකයන් නිෂ්පාදනය කළ අලුත් දවසක් වේදිකා නාට්‍ය තුලින් මෙරට වේදිකාව තරණය කළ මියුරි සමරසිංහ රන්කන්ද උමුතු සම්වර්ෂාව බ්‍රාහ්මනෝ හිතහුඳ අම්මණ්ඩි නැට්ටුකාරයෝ සහ ඔතෙලෝ ඇතුළු වේදිකා නාට්‍ය 300කට අධික සංඛ්‍යාවකට සිය රන්ගන දායකත්වය ලබා දී තිබෙනවා. ඇය සිනමාවට එක්වන්නේ 1973 වසරේදී අමරසේන කුමාරසිංහයන් විසින් අධ්‍යක්ෂණය කළ මිරිඟුව චිත්‍රපටයෙන්. කෙටි කාලයක් තුළ රූප පෙට්ටියද ආක්‍රමණය කරන මේ දක්ෂ රන්ගන ශිල්පිනිය බන්දුල විතානගේ අධ්‍යක්ෂණය කළ එරබදුමල් ටෙලිනාට්‍ය ඔස්සේ සිය නව ගමන් මඟ අරඹනවා 2002 වසරේදී කෙම්මුර ටෙලිනාට්‍ය වෙනුවෙන් හොඳම නිළිය සඳහා වූ ජනාධිපති සම්මානය දිනාගත් මියුරි සමරසිංහ දූදරුවෝ ඉරපායා නෑදෑයෝ සන්නාලියනේ සීන නිම්නය සුදෝ සුදු ඇතුළු ටෙලිනාට්‍ය රසකට සිය රංගන දායකත්වය එක් කළා අදවල විට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට අත්ව ඇති ඉරණම පිළිබඳවද ඇය අපත් සමග සිහිපත් කළා වෙනස කියන්නේ ඉතින් කියලා වැඩක් නැහැ ඒකේ වෙනස පේනවා ඕනෝට ඇත්තටම දැන් මේ ටෙලිනාට්‍යයකට අඬ ගැහුවත් යන්නවත් කිසි ආසාවක් නැහැ ඉස්සරේම නෙවෙයිනේ ටෙලි පිටපතක් ගෙනහම මොනතරම් සන්තෝෂෙන්ද ආසාවෙන්ද අපි ඒක ගන්නෙ ඉතින් මේ මාසයක් දෙකක් තිස්සේ ස්ක්‍රිප්ට් රීඩින් කරලා ඒ මේ අධ්‍යක්ෂකවරයා ඇවිල්ලා ඒ චරිත පිළිබඳ අවබෝධයක් දීලා එහෙමනේ අපි කරේ දැන් අද හැම සිටක් නැහෙනේ මේ නිකන් කැවුම් පුච්චනවා වගේ නේ ඉතින් දැන් ආප පුච්චනවා වගේ නේ දැන් ටෙලිනාට්‍ය කරන්නේ අපි දන්නේ නැහැ එතෙන්ට යනකම් මොකද්ද වෙන්නේ කියලා කතාව දන්නේ නැහැ මුකුත් නැහැ මෙච්චර විතර කොළ කෑල්ලක් දෙනවා ආ පළවෙනි සීන් එක කරන්නකෝ කියලා ඉතින් දෙනවා ඉතින් අපිටත් කරන්න වෙනවා අනිත් එක ඇදලා 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 මෙච්චර විතර පිටුවක් එක එපිසෝඩ් තුනක් විතර ගියාට පස්සේ තමයි ඉවර වෙන්නේ දැන් තියෙන ටෙලිනාට්‍ය වල එකම තැන කරගෙනවා එකම දේ කියවුනවා මේක බලන් ඉන්න පුදුම වෙහෙසක් ගන්න ඕනේ මොනවාරි කුණුවඩ කමන්නේ පැය භාග ඉවර වෙන්න ඉස්සෙල්ලා ඉවර කරන්න ඕනේ. නල් විලෝ තරහ වෙලා ගිය කතාව වෙනස් කෙරුවා. එහෙම නැහැ ස්ක්‍රිප්ට් එකම තමයි ඒ කාලේ ලිව්වොත්. මගේ චරිතය ගොඩනගෙන්න ඕනේ කොහොමද කියන එකත් දැන්නා. මගේ මම හම්බ කරපු සල්ලි නෙවෙයි මේ. මගේ දරුවෝ මාව තියලා තිනවා රජිනක් වගේ. ඒ මගේ දරුවන්ට පින් සිද්ධ වෙන්න. ඒ ළමයි මම දුක් ඉඳගෙන උගන්ලා මේ தත්ත්වයට ගෙනල්ලා දැන් මගේ ළමයි ඉන්නා අන්තිම ඉහළ தත්ත්වේ. ඒගොල්ලෝ ඉතින් තාත්තත් නැතුව අපි මේ தත්ත්වයට ගෙනාව කියලා මාව මට දෙන්න පුළුවන් උපරිම ඉහළ தත්ත්වේ තියලා තමයි මේ තියෙන්නේ. අද වන විට තම ජීවන ගමනේ 81 වන විය පසු කරමින් සිටින මියුරි සමරසිංහ නම් වූ මේ සුවිශේෂී රංගන ශිල්පිනියට ස්වාධීන රූපවාහිනියේ අප
දීර්ඝායුෂ පතන්නේ මෙවැනි රංගන ශිල්පිනියන් ලාංකේය කලා ක්ෂේත්‍රයට අවැසි නිසාමයි සුවහස ජනතාව සනහාලු මෙවන් චරිතවලට ජීවයක් වන්නට ඔබත් සූදානම් අමතන්න වන සතුන්ගේ හා මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ස්වාධීන රූපහානි මාධ්‍ය ජාලය හා නව නිපේම්කරුවන්ගේ කොමිසම එක්ව නවීන තාක්ෂණයෙන් යුතු අලිවැට ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. එක මගේ රට නියම ව්‍යාපෘතිය ලෙස කිලෝමීටර 4ක දුර ප්‍රමාණයක අලිවැට ඉදිකිරීම වැලිකන්ද කන්දකඩු ප්‍රදේශයේදී ආරම්භ කෙරුණා. මෙම අලිවැට සාමාන්‍ය විදුලි වැටට වඩා අඩු වියදමකින් ඉදිකිරීමට හැකිවීම විශේෂත්වයක්. වැඩි විදුලි ධාරිතාවකින්ද එය සමන්විත බවයි නිර්මාණකරුවන් සඳහන් කරන්නේ. වන සම්පත අමාත්‍යාංශයත් එක්ක ඒ වගේම වෘත්ති හා තාක්ෂණ අමාත්‍යාංශය නව නිපුණකරුවන්ගේ කොමිසම ස්වාධීන රූපවාහිනී සේවයේ මේ ඔක්කොම අල්ලගෙන එකමුතුවකින් අපි පටන් ගත්තා අලිමිනිස් ගැටුම අවම කරන්න නැත්තම් නැති කරන්න මොනවද කරන්න පුළුවන් ක්‍රමවේද කියලා හොයලා බලන. ඒක ඇතුළේ අපි නව නිර්මාණ එකතු කර අලින්ටත් අලින්ගේ වාසස්ථාන ආරක්ෂා කරලා දෙන කමං කෘෂි කර්මාන්තික කර්මාන්තයට යොමු වෙලා තියෙන ප්‍රදේශ ආරක්ෂා කිරීමේ ක්‍රමවේද අපි බලාපොරොත්තු නිතාමත්ම කෙටි කාලයකදී අපි ඔක්කොම එකතු වෙලා අලිමිනිස් ගැටුමට පූර්ණකාලීන තිතක් තියන්න. ඉතින් ඒකේ ආරම්භයක් තමයි අද අපි මේ ඉස්සරහ නව නිපයුම් නිධියට හඳුනාගත්ත ඉතාම අඩු මුදලකින් අලිවැටක් නිර්මාණය කිරීමේ වගේම සාර්ථක වැඩපිළිවෙළක් විදිහට මේ පරීක්ෂණාත්මකව කටයුතු කළා. මේ තියෙන වැටවල් වලට වැඩිය සාර්ථක වැඩපිළිවෙළක් විදිහට අපේම නිෂ්පාදන ඉතාම අඩු වියදමකින් ඉතාම හොඳ ප්‍රතිඵලදායි විදිහට තමයි නිර්මාණය කළා තියෙන්නේ. ශ්‍රී ලංකා යුද හමුදාව මහවැලි සංවර්ධන අධිකාරිය මෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවද මෙම වැඩපිළිවෙළ සඳහා සහයෝගය දක්වා තිබෙනවා. ගම්වතින වනාලීන් නිසා වැඩිම මිනිස් ජීවිත සංඛ්‍යාවක් අහිමි වන ලොව දෙවන රට බවට පත්වෙත්තේද ශ්‍රී ලංකාවයි. එක මගේ රට කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන 5 සිට අලුතින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස හෙට උදෑසන 5 සිට අලුතින් හුදකලා තත්ත්වයට පත් කර තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තර පොලිස් වසමේ කෙරවල පිටිය ග්‍රාම නිලධාරී වසමට අයත් නයිනදුව වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරී වසමේ දුවවත්ත පෑලියගොඩ පොලිස් වසමේ පට්ටියමුල්ල රෝහණ විහාර මාවත කිරිබත්ගොඩ පොලිස් වසමේ හුණුපිටිය උතුර වැලිකන්ද ප්‍රදේශය සහ නිට්ටඹුව පොලිස් වසමේ තිහාරිය උතුර සහ තිහාරිය නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම්වල වාරණ පන්සල පාර කත්තොට පාර සහ හිද්‍රා මාවත ඇතුළත් ප්‍රදේශයි හෙට උදෑසන 5 සිට හුදකලා කර තිබෙන්නේ. කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වේයන්ගල්ල නැගෙනහිර සහ වේයන්ගල්ල බටහිර ග්‍රාම නිලධාරී වසම් සහ කුඩා හීනටියන්ගල ග්‍රාම නිලධාරී වසමේ මරික්කාර් වීදිය හෙට උදෑසන 5 සිට අලුතින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ සමගින් ස්වාධින් රූපහානි රාත්‍රි ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්නවා. රාත්‍රි 9:30ට අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්නේ.